අභිවාදන ආදිය පිළිබඳ කරුණු. එක් සමයක්හි භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරා විසල්පුරයෙන් සැවැත්නුවර බලා වඩනා කල්හි ෂට් වර්ගික භික්ෂූන්ගේ අත වැස්සෝ බුදුරදුන්ට පෙරටුවගොස් අතර මග ඇති සගසතු විහාරහා සයනයන් මේවා අපගේ උපාධ්‍යායන්ටය මේවා අපගේ ආචාර්යන්ටය මේවා අපටේ යැයි වෙන් කරගත්හ. එකල් හි සැරියුත් මහතරුන් වහන්සේ බුදුපාමොක් සඟනයේ පසු පසින් ගමන් කරන්නා හු පසු වී විහාරයට පැමිණ, අසුනක් නොලැබ එක් ගසක් මුල රාත්‍රීකාලයේ වැඩහුන් සේක. රාත්‍රියයේ පශ්චිමයාමයේ භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මහතරනුවන්ගේ කැසි හඬ අසා මෙහි කවරෙක් දැයි විචාලසයක. ස්වාමීනිී මම සාරි පුත්‍ර යැයි උන්වහන්සේ කීහ. ශාරිපුත්‍රය කුමක් නිසා අනුභ මේ රාත්‍රියයෙහි මෙහි වෙසිෙන්නෙහි දැයි. භාග්‍යවතුන් වහන්සේ විචාලකල් හි සැරියුද් මහතරුන් වහන්සේ ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ है. එකල් හි භාග්‍යවතුන් වහන්සේ, ශාරිපුත්‍ර ස්ථවීරත මේ මාගේ අග්‍රශාවකයාය මාගේ අසුනෙන් දෙවන අසුන ලැබීමට සුදුස්සාය. ඔහු දැන් අසුනක් නොලැබ ගසමුල හිඳින්නේය. මා ජීවත්වන කාලයේම මෙසේ භික්‍ෂූහු ගරු කළ යුත්තන්ට ගරු නොකරමින් යටත්විය යුත්තන්ට යටත් නොවමින් හැසිරෙත්නම් අනාගතයහි කෙසේ හැසරෙන්න්නාහුදැයි ඉමහත් සංවේගේට පැමිණ ික්ෂන් රැස්කරවා මහනිනි ෂට් වර්ගික භික්‍ෂූන්ගේ අතවැස්සෝ බුදුපාමුක් සගනට පෙරටුව ගොස් මේවා අපගේ උපා්‍යායන්ටය මේවා අපගේ ආචාරයයන්ටය මේවා අපට යැයි විහාරයන් හා සයිනයන් වෙන්කර ගනිත්්‍ය යන මේ කරුණ සැබෑද යැයි විචාලහ භික්‍ෂූන් විසින් සැබෑය යයි සැලකල කල්හි අනේ ආකාරයෙන් ඒ කාරණය ගැන ගරහා කොට භික්ෂූන් අමතා මහණනි මේ ශාසනයහි අග්‍රාසනයට අග්‍රෝධකයට අග්‍ර පින්්ඩට සුදුසුුවන්නේ කවරයේ දැයි විචාල සේක. එකල් හි භික්‍ෂූහු කැත්කුලෙන් පැවිදිවූයේ සුදුසුයයිද මමුණුකුලෙන් පැවිදි වූයේ සුදුසුයයිද ගැහැවි කුලෙන් ඇවිදි වූයේ සිදුසුයයිද සූත්‍රාන්තිිකයා සදුසුයයිද විනයධරයා සදු සුයයිද ධර්ම කතිකයා සදුසුයයිද ප්‍රතමධාන ප්‍රථමධාන ලැබූහු සුදුසුයයිද ප්‍රථමධාන ආදී ධ්‍යාන ලැබුවහු සුදුසුයයිද මග පලවලට පැමිණියෝ සුදුසුයයිද සේ නොයේ කාකාරයෙන් තමතමන්ගේ අදහස් සැල කළහ. එකල් හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට තිත්තිරජාතකය දක්වා වදාරා මහනෙන තිරිසන් සත්වයෝධ ඔවුනවුන් කෙරහි ගෞරෝව ඇතිව යටහත් පැහත් පැවතුම් ඇතිව යහපත් පැවතුම් ඇතිව වාසය කළෝය මහනෙන මේ ස්වාක්කාත ධර්මවිනෙහි පැවිදිවූ තෙපි වනෝුන් කරෙහි ගෞරව නැතිව යටහත් පැවතුම් නැතිව යහපත් පැවතුම් නැතිව වෙසෙන්න්නාහු නම් එය අපහදුුවන් අපැහැදුනුවන්ගේ පැහැදීම පිණසත් පැහැදනුවන්ගේ ප්‍රසාදය වැඩීම පිණසත් හේතු නොවන්නේය. හුදෙක් එය නොපැහැදුනුවන්ගේ නොපැහැදීම පිණසත් පැහැදුනු ව ඇතමුන්ගේ පැහැදීම නැතිවයාම පිණසත් හේතුවන්නේ යැයි වදාරා භික්ෂු නමතා මෙසේ වදාළ සේක අනුජානාමි භික්හවේ යතා වුඩ්ඩං අභිවාදනං, පච්චුට්ठානං, අංජලිකම්මාන් සාමීචි කම්මං, අගගාසනං, අගගෝධකං, අග්ග පිඩකං න්ච භික්හවේ සංගිකං, යතාා වුඩ්ඩං, පටිබාහි තබ්බාං යෝ පටිබාහෙය ආපත්ති දුක්කටස්ස චුල්ලවග්ගපාලිය දෙසේ හතුලස් එකපිටුව මහණෙන වැඩි මහළු පිළිවෙල අනුව පසඟ පිහිටුවා වැඳීමය දැක හුන්නස්නෙන් නැගීමය දෙයත් එක්කොට එසබීම් වශයෙන් වැඳීමය අසුන් පැනවීම් ආදී සුදුසුදය කිරීමය, අග්‍රාසනය ගැනීමය, අග්‍රෝධකය ගැනීමය, අග්‍ර පින්ඩය ගැනීමය යන මේවා අනුදනිමී. මහණනි සඟසතු ආසනාදිය වැඩිමහළු පිළිවලින් ගැනීම නොවැලැක් වී යුතුය යමෙක් වලකානම් ඔහුට දුකුලා ඇවැත්වෙයි. මෙහි අග්‍රාසනය යනු ධනසාාල ආදියෙහි ප්‍රධාන ආසනේය අගගෝධකය යනු පළමුුවෙන් පිළිගන්වන පැන්ය අගග පින්ඩ යනු දානයේ ප්‍රධාන කොට්ඨාසේය වැද යු දස ඉමේ බික්වේ අවන්දියා පුරේ උපසම්පන්නේන පච්චා උපසම්පන්නෝ අවන්දිෝ අනුසම්පන්නෝ අවන්දීෝ නානා සංවාසකෝ වුද්ඩ තරෝ අදම්මවාදී අවන්දීියෝ මාතුගාමෝ අවන්දීෝ පණ්ඩකෝ අවන්දියෝ පරිවාසිකෝ අවන්දිියෝ මූලාය පටිකස්ස නාරහෝ අවන්දියෝ මානත්තාරහු අවන්දිියෝ මානත්ත චාරිකෝ අවන්දිීියෝ අ්භානහාරෝ අවන්දීියෝ මකෝ භික්කරයේ දස අවන්දියා චුලවගග පාලිය දෙසිය හරි දෙක පිටුවෙන් මහනිනි මේ පුද්ගලයෝ දස දෙන නොවැදිය යුත්තෝය පෙර උපසපන් වූුවහෝ විසින් පසු උපසපන් වූයේ නොවැදිය යුතුය අනුසම්පන්නයා නොවැදිය යුතුය. වැඩිමහළු වූ අධර්මවාදී නානා සංවාසකයා නොවැදිය යුතුය මාගම නොවැදිය යුතුය, පණ්ඩකයා නොවැදිය යුතුය පරිවාසකයා නොවැදිය යුතුය මූලාය පටිකස්සනයට සුදුස්සා නොවැදිය යුතුය මානත දීමට සුදුසා නොවැදිය යුතුය. මානත පුරන්නේ, ොැදිය යුතුය අබ්භාන කර්මයට සුදුශසා නොවැදී යුතුය මානනි මේ පුද්ගලයෝ දස දෙන නොවැදිය යුත්තෝය. දස පුද්ගලා නාබිවාදය තබ්බා අංජලී සාමීචේන ච දස්සනං දුක්කටන් හෝති දසචීවරධාරණ පරිවාරපාලිය දෙසිී හැටපිටුවෙන්. යනුවෙන් කියන පුද්ගලයන් දස දෙනා හට අභිවාදනයෙන් அஞ்சලී කර්මයෙන්ந்த පවන්සැலීම ආද වත්කිරීමෙන්ந்த දුකුලා ඇත්වන බව පරිවාර පාලියෙහි වදාරා ඇත්තේය පරිவாර පාලියයේ වදාළ අවந்திய පුද්ගලෝ. පංචම උපාලි අවන්දියා කතமே පංච අන්තරගර පවිற்றෝ අවන්ந்தියෝ රච්චගතෝ අවන්ියயோ ඔතමසිකෝ අවන්දිීියෝ අසමන්නා හරන්තෝ අවන්දිියෝ සුත්තා අවන්දීියෝ ඉමේකෝ උපාලි පංච අවන්දියා පරිවාරපාලිය දෙසේ පනස් එක පිටුව. උපාලිය මේ පස් දෙනා නොවැදිය යුත්තෝය කවර පස්තනෙක් ද ඇතුළු ගමට පිවිසියේ නොවැදිය යුතුය මාර්ගෙහි යන්නේ නොවැදිය යුතුය. අඳුරෙහි සිටින්නේ නොවැැදිය යුතුය අන් කටයුත්තක යෙදී සිටින්නේ නොවැදිය යුතුය සයිනය කරන්නේ නොවැදිය යුතුය උපාලිය මේ පස් දෙනා නොවැදිය යුත්තෝය අපරේපි උපාලි පංච අවන්ධයා කතම පංච යාගුපානය අවන්දිියෝ බත්තක්ගේ අවන්දියෝ ඒකා වත්තෝ අවන්දිියෝ අන්‍ය විහිතෝ අවන්දිියෝ නග්ගෝ අවන්දිියෝ කෝ උපාලි පංච අවන්ධයා උපාලිය තවත් නොවැදිය යුත්තෝ පස් දෙනකි කවර පස්තනෙක් ද පළතුරු වාදිය කන්නේ නොවැදිය යුතුය වලදන්නේ නොවැදිය යුතුය මලපහ කරන්නේ නොවැදී යුතුය මුත්‍ර කරන්නේ නොවැදී යුතුය උත් ශේපනීය කර්මය කළේ නොවැදිය යුතුය උපාලිය මේ පස් දෙනා නොවැදිය යුත්තෝය. මේ පසුළොස් දෙනාගෙන් නග්න පුද්ගලයාට හා උක්කිත්තකයාට වැඳීමෙන් දුකුලා ඇවැත්වෙයි සෙස්සන්ට වැැදීමෙන් ඇවැත් නොවෙයි වැැඳීමට නුසුදුසු බැවින් ඒ අයට නොවැදිය යුතුය. ආහාර වැලදී මාදිය යෙදිීස්ටින්නන්ට වැදීම ඔවුනට කරදරයක් නිසා නොවැදිය යුතුය ඇද පුටු ආදියෙහි හැපී වඳන්නට යාමෙන් කරදරවිය හැකි බැවින් අඳුරෙයි සිරිින්න හුට නොවැදී යුතුය. සතුරන්ට වදිනකල්හි සමහර විට පයින් පහර දෙන්නට ද පිළිබන ඒ නිසා ඔවුනට නොවැදිය යුතුය නානා සංවාසකයෝ කම්ම නානා සංවාසකයෝ ලද්ධී නානා සංවාසකයෝ යැයි දෙකොට්ටාසයකි ඇවැත් නොපිළි ගැනීම ඇවතට පිළියම් නොකිරීම ලාමක දිිට්ටි ගැනීම යනු කරුණු නිසා උත්ශේපනීය කර්මය කරන ලද්දෝ කම්මනානා සංවාසකයෝය ඔවුන්ගේ ලබ්දිය ගත්තෝ ලද්දිීනානා සංවාසකයෝය වැඳීමට සුදුස්සෝ පංචිමේ උපාලි වන්දයා කතමේ පංච පච්චා උපසම්පන්නේ පුරේ උපසම්පන්නෝ වන්දියෝ නානා සංවාස කකෝ වුද්ඩතරෝ දම්මවාදී වන්දිියෝ ආචරියෝ වන්දිියෝ උපජ්ජායෝ වන්දිියෝ සදේවකේ ලෝකේ සමාරකයේ සබ්්‍රක්්මකේ සස්සමන බ්්‍රාක්්මණා පජාය සදේව මනුස්සාය තතාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ වන්දිියෝ ඉමේකෝ උපාලි පංච වන්දියා පරිවාරපාලිය දෙසේ පනස් එකපිටව උපාලිය මේ පස් දෙනා වැදිය යුත්තෝය කවර පස්தනෙක් ද පසුව උපසපන් වූවන් විසින් පෙර උපසපන් වූ පුද්ගලයාාව වැදිය යුතුය පැඩිමහලු ධර්මවාදී නානා සංවාසකයා වැදියයුතුය ආචාර්යයාාව වැදීයුතිය උපාධ්‍යායාව වැදීයුතුය දෙවියන් සහිත වූ ලෝකෙහි මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාක්්මණයන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ ප්‍රජාාවෙහි තතාගත වූ අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේව වැදිය යුතුය. උපාලිය මේ පුද්ගලයව පස් දෙෙන වැදිය යුත්තෝය. පබ්බජ්ජාචරිය, උපසම්පදාචරිය, නිසායාචරිය, උද්දේසාචරිය ගෝවා දාචාරිය යැයි ආචාර්ර්යෝ පස් දෙනෙකි. තමාට උපසම්පදාවෙන් නවක වූ ද ආචාර්වරයාට ආචාර්යත්වය සලකා වැඳීම සුදුසුය. නො වියත් මහලු මහනකුට නිස ගැනීමට මහල මහනකු සොයාගත නොහෙන කල්හි. උපසම්පදාවෙන් තමාට බාල කෙනෙකුට වුවද වැඳ, නිස ගත යුතු බව දක්වා ඇත. ඒ නිශ්්‍ර ආචාර්යාගෙන් ගම්වැඳීම් ආදියට අවසර ගන්නා කල්හි උක්කුටිකව හිද වැඳ අවසර ගත යුතු බවද පාලිමුත්තක විනය විනිශ්්‍යයේ දක්වා ඇත. වැදිය යුතු ආකාරය. නවකතරේනු පාලි බික්ුණා ුඩ්ඩ තරස්ස බික්කුණෝ පාදේ වන්දන්තේන පංච දම්මේ අජ්ජත්තං උපට්ට පෙත්වා පාදා වන්දි තබ්බා. කත මේ පංච නවකතරයනු පාලී බික්කුණා උුඩ්ඩ තරස්ස බික්කුණෝ පාදේ වදන්තේන ඒකන්සං උත්තරා සංගං කරිත්වා අංජලිම් පග්ගහෙත්වා උබෝති පානිිතලෙහි පාදානිි පරිසම්බහේනතේෙන මංච ගාරවංච උපට්ට පෙත්වා පාදා වන්දි තබ්බා. නවකතරයනු පාලි ුඩ්ඩ දරස්ස භික්ුණු පාදය වන්දිිතන්දේන ඉමේ පංච දම්මේ අජ්ජත්තං උපට්ට පෙත්වා පාදා වන්දිතබ්බා. පරිවාර පාලිය දෙසය පනස් දෙක පිටුවෙන්. මහළු භික්ෂුවකගේ පා වදනා නවක භික්‍ෂුව විසින් කොතෙක් ධර්මය තමා කෙරෙහි පිහිටවාගෙන, ඒත් වන්දනාව කළයුතු දැයි උපාලි මහස්තවීරයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ කල්ලෙහි. භාගිවතුන් වහන්සේ ඉහත දැක්වූ පාටය වදාලසේක. එයින් ප්‍රකාශ වන්නේ කරුණු පහක් තමා කෙරේ පිහිටවාගෙන වැදීම කළ යුතු බවය. ඒ කරුණු පහනම් සිවුර ඒ කාන්සකොට පෙරවීම, හිටගෙනම දොහොත් එකතු කොට එසවීම, ක්බිති මහළු භික්ෂුවකගේ පතුල් තමාගේ අත්වලින් පිරිවැැදීම ආදරයෙන් යුක්තවීම ගෞරවයෙන් යුක්තවීම යන මේවාය වැඳීමේදී තමාගේ දෙදන දෙ වැලමිට නලල යන පංචාගය බිම පිහිටුවා වැඳිය යුතුය අනේක ප්‍රකාර වන්ධනාක්‍රමාතුරෙන් මේ ඉතා හොඳ වන්ධනා්‍රමයේය භික්ෂූහු වැඩිමහල්ලන්ට වදිතත් බුදුරදුන් වධාරණ ලද ඒ ක්‍රමය හැටියට වැදීම පුරදු කරගෙන නැත. බුදුන් වහන්සේ වදාළ ක්‍රමය හැර අංක්‍රමවලින් වැදීම ආපත්තිකර කරුණක් නොවතුද එය භික්ෂූන්ගේ පරිහානියට කරුණකි. අන්‍යෝන්‍ය ගෞරවය භික්‍ෂූන්ගේ දියුණුවට බලවත් හේතුවකි. කියනලද පරිදිී පතුල් පිරිමැද ආදරයෙන් ගෞරවෙන් වදිනාබූ නවකයා ගැන ඉමහත් මෛත්‍රියයක් කරුණාවක් මහළු භික්ෂුවට ඇතිවෙයි. එයි මහළු භික්‍ෂුව නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවායයි ඉතා ආදරයෙන් සුභපතයි. එය නාවක භික්ෂුවකගේ අයුරාරෝගය වර්ධනයට බලවත් හේතුවක් වෙයි. මේ වන්දනාව භික්‍ෂූනතර සමගිය අනෝ්‍ය හිතවත් භාවය ඇතිවීමටද බලවත් හේතුවක් වෙයි. ගෝලයන් තරන මහතෙරවරුන් විසින් තම තමන්ගේ ගෝලයන්ට නියම ක්‍රමයෙන් වැඳීම පුරුදුකරවිය යුතුය. එය වයස්ගත වූුවන්ට පුරුදු කරවීම දෂ්කරය. සාමනේරයන්ගේ වෘරධ පටිපාටිය. පසුව උපසපන් වුවහු විසින් කලින් උපසපන් වූවහුට වැඳිය යුතුය යන මේ නීතිය අනුව පසුව පැවිදි වූ සාමනේරයා විසින් පැවිදි වූ සාමනේරයාට වැදිය යුතුය යයි කිය යුතුය. එහෙත් සාමනේර වෘධ පටිපාටිය ගැන විනේපාලිය කිසිවක් සඳහන් වී නැත අටුවා ටීකාවලද කිසියක් සඳහන් වීනැත. නැත්තේ සාමනේර වුරුදධ පටිපාටියක් ස්තීර වශයෙන් පැවැත්විය නොහෙන නිසා විය හැකිය. දස නාසන අංගයන් ග අතුරෙන් යම් කිසිවකට පැමිණි සාමනේරයාගේ සාමනේරභාවය එයින් කෙලවරවෙේ. මදුරුවයකු මැරීමෙන් වුවද කවටකමට බොරුවක් කීමෙන් වුවද සාමනේරභාවය නැතිවෙයි. සාමනේරෝහි කුන්ත කිපිල්ලකං පි මරෙත්වා මකුනන් ඩකම්පි බින්දිත්වා නාසේ තබ්බං ඒව පාපුනාතිී දේවස්ස සරණ ගමනානිච්ච උපජජයා ගන්හංච සේනාසනංගහෝ ච පටිප්පස් සම්බති සංහලාබන ලබති ලිංගමත්ත මේව ඒකං අවසිට්හං හෝතී සමන්තපාසාධිකා හත්සය පනස් හත පිටුව. මේ අටුවාපාටයෙන් කියවෙන්නේ සාමනේරයා උකුණෙකු කුහුඹුවකුවද මරා මකුණු බිත්තරයක් වුවද බිඳ නැසයුත්තකු බවට පැමිණේය එකනෙහිම ඔහුගේ සරනාගමනයද උපද්‍යාය ග්‍රහණයද සෙනසුන් ගැනීමද නැති වන්නේය. සංගලාවය නොල වන්නේය. ඔහුට එකක් වූ ශ්‍රමණවේශය පමණක් ඉතිරිවේය කියාය. ඔහුට ඉතිරි වන ශ්‍රමණවේශය වැඩිමහළුභාවය පැවත්වීමට සෑහෙන කරුණක් නොවෙයි. නැසිය යුතු බවට පැමිණි සාමනේරයා ආයිති සංවරයේ පිහිටා නැවත සරණ සමාධානය කළහොත් ඔහු අලුත් සාමනේරයෙක් වෙයි. උපසම්පන්නේකු ශික්ෂා පත්‍ර ව්‍යාකනය කොට සිවුරෙන් මැසිට නැවත උපසම්පදා වූහොත්. ඔහුට භික්ෂූන් අතර පළමු සිටි ැනොලැබෙයි. ඔහු නවකේක් වෙයි. නවකභාවයට පැමිණි ඔහු විසින් කලින් තමාට බාලවසිටි භික්‍ෂූුන්ට නොවැදිය යුතුවෙයි. එමෙන් නැසියුතු බවට පැමිණි සරල සමාදන් වූ සාමනේරයාද නවකේක්වෙයි. සාමනේර ශීලය දිගු කලක් පැවැත්වීමට දුෂකරය. සාමනේරයන්ට සීල බේදයට පැමිණීමෙන් නැවත නැවත සරණ සමාධන්වීමෙන් අලුත්වන්නට සිදවෙයි එබැවින් සාමනේරයන් අතර වෘර්ධ පටිපාටයක් පැවැත්වීම දෘෂ්කරය නැසයුතු බවට පැමිණ සිටින කොතරම් පරණ සාමනේරයකොට වුවද එදින පැවිදි වූවහු ගෙන් වුවද වැඳම් ලැබීම නුසුදුසුය මේ සාමනේරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි